හොඳයි ඔබ නැවතත් සිකුරාදා නුගසවනත් එක්කයි. දැන් අපි ඔබ ගැන කතා කරන වෙලාව. සමහර වෙලාවට ඔබ යම් කිසි ව්‍යාපාරයක් ආරම්භ කරපු කෙනෙක් වෙන්න ඇති. ඒක සුළු මනත මැද පරිමාණ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ දන්නවද ඔබ ඍජුව රටේ ආර්ථිකයට බලපෑම් කළ හැකි පුද්ගලයෙක් බව. ඔබේ වටිනාකම ඔබ තේරුම් අරගෙන තියනවාද? අන්න එතෙන්දී ඔබේ වටිනාකම තවදුරටත් තවදුරටත් ඔබට තහවුරු කරන්න මේ කතා බහ ඉතාම වැදගත්. ඔබ ව්‍යාපාරයක් අරඹන්න හිතාගෙන ඉන්නවා නම් අන්න එතෙන්දිත් මේ කතා බහ හුඟක් වැදගත් වෙවි. හොඳයි. මේ කතා බහට අපි තුන් පොලකට ආරාධනා කළා මැදිරියට එන්න කියලා. මැදිරි අංක එකේ අද ලොකු කතා බහක් වෙන්නයි හදන්නේ නුගසවන ඇතුලේ. මේ තුන් දෙනාම නියෝජනය කරන්නේ කොළඹ වාණිජ මණ්ඩලය. එහි ගරු සභාපතිතුමා ඉන්නවා අපිටක ප්‍රසන්න ලියනගේ මහතා මගේ ආසන්නෙම ඉන්නේ එතුම අයිබුවන්. ඒ වගේම ලේකම්තුමී ඉන්නවා දිලේෂා පෙරේරා මහත්මිය අයිබුවන්. හොඳයි ඊළඟට භාණ්ඩාගාරික තනතුර දාන දමිත් ගංගොඩවිල මහතා අයිබුවන්. අයිබුවන්. හොඳයි අපි මුලින්ම මේ කතා බහ ප්‍රසන්න මහතාගෙන් ආරම්භ කරන්න කැමති කරු සභාපතිතුමාගෙන්. දැන් වාණිජ මණ්ඩලය කියලා කිව්වා කොළඹ වාණිජ මණ්ඩලය. දැන් වාණිජ මණ්ඩලය කියන්නේ ඇත්තටම මොන වගේ දෙයක්ද? මේක ඇයි ආරම්භ වුනේ? කා සඳහාද? මොකටද? වසුන්දරා වාණිජ මණ්ඩලයක් කියන්නේ ඇත්තටම ව්‍යාපාරිකයන්ගෙන් සැදුම්ලක් ව්‍යාපාරිකයන් සැදුම්ලක් එකතුවක්. ලංකාවේ ගත්තොත් හරි ලෝකේ ගත්තොත් හරි වාණිජ මණ්ඩල ප්‍රධාන වශයෙන් දෙවිධයක් තියෙනවා. ඒක ජාතික වශයෙන් තියෙන වාණිජ මණ්ඩල තියෙනවා ලංකාවේ ගත්තොත්. ඊට අමතරව ප්‍රාදේශීය වශයෙන් තියෙන වාණිජ මණ්ඩල තියෙනවා. ඒකට අපි ගත්තොත් කොළඹ වාණිජ මණ්ඩල. එහෙම නැත්නම් කොළඹ චේම්බර් ඔෆ් කොමර්ස් කියන්නේ ප්‍රාදේශීය වාණිජ මණ්ඩලයක්. අපේ අරමුණ සහ අපේ තියෙන ෆෝකස් එක කිව්වත් අපි කියමු තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන ව්‍යවසායකයන්. ඒකනොත් අපි විශේෂ කරලා සලකනවා ශුද්‍ර මධ්‍යම සහ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්. එයාලගේ සුභසිද්ධිය සඳහා තමයි අපි ඇත්තටම මේ වාණිජ මණ්ඩලය පිහිටෙව්වේ. ඒක ගැන චුට්ටක් තප්පරකින් කියනවා නම් මම ඒක ඉතිහාසයේ ඇත්තටම මේ අදහස ඉස්සෙල්ලාම ආවේ එවකට හිටපු වාණිජ මණ්ඩල සභා සම්මේලනයේ සභාපති හිටපු ජිත්වත්තු හේව මහත්මයාට. එතුමාගේ සංකල්පයක් අනුව අපිත් එකතු වෙලා අපි ආරම්භක සමාජිකයන් වශයෙන් සහ ආරම්භක ව්‍යාපාරිකයන් වශයෙන් අපි ආරම්භ කරා. ඉතින් එතන ඉඳන් අද මේ වෙනකොට අවුරුදු තුනක ගමනක් අපි තාම ඇවිල්ලා තියෙන්නේ. අනිත් චේම්බර් වලදී ගත්තොත් අපි ඇත්තටම තාම බොහොම ලදරුයේ ඉන්න චේම්බර් එකක්. බත් ඒ වුණාට අපි ඉතාම ශීඝ්‍ර වශයෙන්ම සාමාජික සංඛ්‍යාව සහ ගුණාත්මක භාවය වශයෙන් අපි ඉදිරියට යමින් සිටිනවා මේ වෙලාව. හොඳයි. මීළඟට අපි දිලේකා මහත්මියගෙන් අහන්න කැමතියි ඔබ ව්‍යවසායිකාවක් ඔබ දක්ෂ ව්‍යාපාරික කාන්තාවක්. එතකොට මෙවැනි භාරදුර වගකීමක් ගනිද්දී ඔබ හිතුන් නැත්ද ඔබේ මේ ගමනට ඒක මොන විදිහට බලපායිද කියලා? ඔබ කොහොමද මේ තනතුරත් එක්ක මේ වැඩ කටයුතු කරගෙන යන්නේ? ඇත්තටම කුඩා කාලයේ සිට මම මට තදින් දන්න දෙයක් තමයි මම කවදා හරි දවසක ව්‍යවසායකයෙක් වෙනවයි කියන එක. ඒකට මගේ සමහර පවුල් පසුබිම බලපාන්නත් ඇති. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. එතකොට ව්‍යවසායකයෙක් හැටියට ඉස්සරහට යනකොට අපි දන්නවා අපිට මුහුණ දෙන්න වෙන අභියෝග සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන් කාන්තාවක් හැටියට විශාල අභියෝග ප්‍රමාණයක් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මට හිතුණා මේ වගේ ආයතනයකට සම්බන්ධ වෙලා ඒ කියන්නේ මගේ ජීවිතය අරමුණු වුණේ මම ඉස්සරහට යන ගමන් අනිත් අයට උදව් කිරීම. එතකොට මේ වගේ ආයතනයක් එක්ක මම එකතු වුණාම මට ඇත්තටම අනිත් ව්‍යවසායකයන්ට විශේෂයෙන් කාන්තා පාර්ශ්වයේ නියෝජනය කරන ව්‍යවසායකයන්ට උදව් කිරීමට ගොඩක් හැකියාව තියෙනවා. වසුන්දරා අපි ලංකාවේ ජනගහනය බැලුවොත් 52%ක් ඉන්නේ කාන්තාවෝ. ඒකෙන් වැඩ කරන ආර්ථිකයට දායකත්වයක් සපයන කාන්තාව වෙන්නේ 35%ක් පමණ විතරයි. එතකොට 65%ක් ඉන්නවා තව ආර්ථිකයට කිසිම දායකත්වයක් සපයන්නේ නැති කාන්තාවෝ. එතකොට අපි දියුණු වෙමින් පවතින රටක්. අපිට පුළුවන් නම් අපිට දායකත්වයක් දෙන්න මේ ප්‍රතිශතය අඩු කරගෙන යන්න. අපිට ලංකාවක් හැටියට ඉස්සරහට යන්න පුළුවන්, ඉදිරියට යන්න පුළුවන්. මේ ගමන ඉතාමත් වැදගත්. ඉතින් මෙම අනිත් එක් කාන්තාව විශේෂයෙන් මම කිව්වා වගේ කාන්තාව ව්‍යාපාර කටයුතු කරනකොට හරි අභියෝග වලට මුහුණ දෙනවා. සහ මුලින්ම අභියෝග එල්ල වෙන්නේ ගෙදරින්. ඔක් කරන්න පුළුවන් ද ඔයාට කියලා අහන්නේ. ඔබ කාන්තාවක් හැටියට කොහොමද මේ ප්‍රශ්න උත්තර දෙන්නේ?
මෙහෙමයි තමන්ට ආත්ම ශක්තියක් තියෙනවා නම් තමන්ගේ දක්ෂතාවයන් හැකියාවන් තමන්ගේ නිර්මාණශීලීත්වය ගැන ආත්ම විශ්වාසයක් තියෙනවා නම් තමන්ට යන්න තියෙන ගමන දුරයි ඒක එතකොට තමන් කොන්ෆිඩන්ට් නම් gedara aya තේරුම් ගන්නවා මේ යන ගමන ඉතාමත් ඒ කියන්නේ යන්නේ නිකං ගමනක් නෙවෙයි ඒක ඉස්සරහට යන්න ඕන ගමනක් යන්නේ ඒකින්ද එතකොට උදව් කරන එක ඒක ඉබේම වෙනවා ඒක ඒක තමයි මට දෙන්න තියෙන පණිවිඩය හොඳයි මීළඟට අපි දමිත් ගංගොඩවිල මහතාගෙන් ප්‍රශ්නේ අහන්න සූදානම් මේක හරි තීරණාත්මක ප්‍රශ්නයක් දැන් මොනව හරි දෙයක් ආරම්භ කරනකොට මේකේ මුලින්ම අපි බලන්න මොකද්ද මේකේ නිමිත්ත මොකද්ද මේකෙන් අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ காரணානේ අපි එහෙමනේ අපිට ලැබෙන දේ තමයි මුලින්ම බලන්න ඇයි කොළඹ වාණිජ මණ්ඩලයක් පිටවුවේ මොකද්ද මේකට මූලික වෙච්ච හේතුව මොකද්ද මේකෙන් අපිට වෙන්නේ ඔව් වසුන්දරා මම හිතන්නේ සභාපතිතුමා ආරම්භයේදීම අපිට දැනුවත් කළා මොකක්ද මේකේ වපසරිය කියන එක. ඇත්තටම අපේ විශේෂයෙන්ම අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ තුල තියෙන ව්‍යාපාර ප්‍රජාවට කොහොමද ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්නට අත්වලක් වෙන්නේ කියන එක. ඇත්තෙන්ම අපි බැලුවොත් එහෙම වාංච මණ්ඩල ආරම්භය 1599 ප්‍රංශයෙන් ආරම්භ වෙනවා මේ වාංච මණ්ඩල කියන එක. ඒ අවස්ථාවේදී වාංච මණ්ඩලව අරමුණ වෙලා තිබුණේ ඇත්තෙන්ම කොහොමද මේ ව්‍යාපාරිකයන් වෙනුවෙන් ජාතික මට්ටමේ නියෝජනයක් කරන්න කියන එක. ඉතින් මේ ජාතික මට්ටමේ නියෝජනය කරන කියන එක 1599 ප්‍රංශයෙන් ආරම්භ වෙලා වර්තමානයේ වෙන විට මේ වාංච මණ්ඩල විසිරලා තියෙනවා විවිධ අරමුණු ඔස්සේ. ඉතින් මේ අරමුණු ඔස්සේ තමයි අපේ කොළඹ වාංච මණ්ඩලය 2015 වර්ෂයේදී එළි දකින්නේ කොහොමද අපි ක්ෂුද්‍ර එහෙම නැත්නම් මයික්‍රෝ ස්මෝල් ඇන්ඩ් මීඩියම් ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාවට ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යාමේදී සහයෝගයක් වෙන්නේ කියන එක. ඒ මත තමයි කොළඹ වාංච මණ්ඩලය අපි ඇත්තෙන්ම පටන් ගන්නේ. මොකද අපි බැලුවොත් එහෙම ලංකාවේ ව්‍යාපාර ආර්ථිකයේ දෙස 75-80% සමන්විතනේ ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය ප්‍රමාණ ව්‍යාපාරිකයන්ගෙන්. ඉතින් මේකෙනුත් කොළඹ දිස්ත්‍රික්කේ බැලුවාම කොළඹ දිස්ත්‍රික්කයට ස්ථානගත වෙලා තියෙනවා 13%. මේ 13%ෙත් 86%ක් ඉන්නේ තනි පුද්ගල ව්‍යාපාරිකයන්. ඉතින් මේ අර දිලේෂා මතක් කර විදිහට එන බලපෑම් වලට කොහොමද මුහුණ දෙන්නේ? ඒවට ශක්තියක් වෙන්නේ කොහොමද? ඒ සඳහා තමන් වෙනුවෙන් නියෝජනය කරන්න තියෙන ආයතනය මොකක්ද? ඒ වෙනුවෙන් තමයි අපි කොළඹ වාච් මණ්ඩලයේ හැටියට 2015 මේක අපේ සම්මේලනයේ වාත්ව මහත්මයාගේ අනුදැනුම් මත ලංකාවට බිහි වෙන්නේ. ප්‍රසන්න මහත්මයා දැන් මීට 10-12 වසරකට කලින් අපි හිතමු යම් ප්‍රවණතාවයක් තිබ්බනම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ව්‍යවසායක දෙයට බිහි වෙන්න. හැබැයි දැන් ඒ ප්‍රවණතාවය ඒ තරම්ම නැහැ. කෙනෙක් එකපාරක් දෙපාරක් නෙමෙයි තවදුරටත් හිතනවා මට මම මේක පටන් ගත යුතුද මම මෙහෙම කරන එකෙන් මං අසාර්ථක වෙයිද කියලා පොඩි පසුබෑමක් තියෙනවා. දැන් ඇයි මේ ව්‍යවසායකයන් බිහිවීම මේ තරම් අඩු වෙලා තින්නේ? සහ ඒකට ඇත්තටම ඔබතුමා මේ ශාස්ත්‍රයේ පරිණතයක් විදිහට ඔබතුමාට දෙන්න තියෙන අදහස මොකද්ද? යම් කිසි කෙනෙක් කැමැත්තෙන් ඉන්නවා නම් මේක බය වෙන්න ඕනේ අඩිය තියන්න බය තැනක් නෙවෙයිද? ඒක අපි ඔය ව්‍යවසායකත්වය කියන එක ගන්නකොට ප්‍රධානම කරුණක් තමයි මේ රිස්ක් ටේකින් කියන්නේ. ඒ කියන්නේ තමන් අවදානම ගන්න සූදානම්ද කියන එක. ඒකට ඒකම තමයි ව්‍යවසායක බිහි වෙන්නේ. හැබැයි වසුන්දරා කිව්වාගේ අපිට එහෙම කියන්න බෑ ව්‍යවසායකයෝ බිහිවීම අඩුයි කියලා. ඇත්තටම ව්‍යවසායකයෝ බිහි වෙනවා. නමුත් මේ ව්‍යවසායකයෝ කොච්චර කාලයක් තමන්ගේ ව්‍යාපාරය ඒ කියන්නේ ස්ටාර්ටප් එකක් විදිහට පටන් අරගෙන ඒ කියන්නේ පොඩි ව්‍යාපාරයක කොච්චර කාලයක් මේ කරගෙන යනවද සස්ටේන් කරනවද ඒ කියන්නේ මේක කරන්න මේ සමාජ ආර්ථිකමේ වටපිටාවෙන් කොච්චර උදව්වක් එනවද කියන එක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය. දායක විදිහට සංඛ්‍යාලේඛන විදිහට ගත්තොත් සාමාන්‍ය 80%කට වැඩි 85%කට වැඩි ව්‍යාපාර අවුරුදු 5කට කලින් වැහිලා යනවා. අසාර්ථක වෙනවා. ඒ කියන්නේ නොයෙකුත් හේතු නිසා. ව්‍යවසායකයා අධෛර්යමත් වෙලා තැරලා යනවා. සමාජ ආර්ථික මේ පසුබිම. දැන් ලංකාවේ තව එකක් මම දැකලා තියෙනවා. මේ ලංකාවේ නැහැ එන්ටර්ප්‍රිනර් කල්චර් එක. ඒ කියන්නේ සංස්කෘතියක් ව්‍යාපාර සංස්කෘතියක්. උදාහරණයක් විදිහට අපි හිතමු 10-20 කලින් වසුන්දරා ගිහිල්ලා කිව්වත් එහෙම අම්මට හරි තාත්තට මේ මට ව්‍යාපාරිකාවක් වෙන්න ඕන කිව්වොත් එහෙම මොන පිස්සුද මේ මෙන්න මේ ආණ්ඩුවේ රස්සාවක් හොයාගෙන ඉවරද මේ හොඳට පෙන්ෂන් එකක් අරගෙන ගෙදරට හිටපන් කියනවා. ඊට පස්සේ ආයතනික කාලයකට දැන් දශකයකට විතර කලින් ගියොත් එහෙම කමන්නේ මේ රජයේ නැතත් පෞද්ගලික අංචේ රැකියාවක් හරි කමන්නේ හොඳ රැකියාවක් කරලා
ඉහලට යන්න පුළුවන් රැකියාව කරන්න කියලා. ඔන්නේ පුතේ රස්සාව කවාගෙන කරන්නේ. ඔව් දැන් අරදිලා හරි දැන් තාමත් තියෙනවා. දැන් නම් චුට්ටක් විතර කමන්නේ විශ්වාස කරොත් පොඩ සල්ලි ටිකක් හරි හම්බ කරන් ඉන්න පුළුවන් කියලා හරි හිතන. නමුත් ඒ ඒ ඒ ඩ්‍රීම් එකට යන්න තියෙන ලොකුම බාධකය ගොඩක් වෙලාට ඉස්සෙල්ලාම ඉන්නේ පවුලෙන්. නෑ ඊට පස්සේ සමාජයෙන්. මේ මොන ගොන් වැඩද මේ මෙච්චර හොඳ රස්සාවක් දාලා දිලේශක් මම හිතන්නේ ඒකට ෆේස් කරන්න ඇති. දාලා ඉවර වෙලා මේ ඇයි මේ වගේ දෙයක් කරන්නේ? ඒක ලොකුම තියෙන බැරි එකක් තමයි ලංකා. දිලේශ මහත්මය දැන් ඔබ මං හිතන්නේ මගේ දැනුමේ හැටියට අවුරුදු 17ක් 19ක් විතර 17ක් විතර බැංකු ක්ෂේත්‍රයේ බොහොම ස්ථාවර රැකියාවක් කරපු කෙනෙක්. දැන් ඔබ මේ තියපු අඩිය අවදානම් කියලා එදා හිතුන්නේ නැද්ද මේ තනිකරම මේ මට තියෙන ස්ථාවර රැකියාවෙන් ඉවත් වෙලා මගේ අනාගතේ මිතාම තහවුරුයි කියලා දැනිලා තියෙද්දිත් මෙවැනි ශ්‍රේෂ්ත්‍රයකට පිවිසීම එදා ඔබට අවදානමක් කියලා හිතුන්නේ නැද්ද? නෑ වසුන්දරා, මං හිතුවේ ඒක ඒ වෙලාව තමයි සුදුසුම අවස්ථාව කියලා. මොකද මං අවුරුදු 17ක් බැංකු ශ්‍රේෂ්ත්‍රයේ රැකියාව කළා. මට මං ඒකෙන් ගත්ත එක්ස්පෝෂර් එකක් තිබ්බා. මං ඇත්තටම බැංකුවට බැඳුන අරමුණ ව්‍යාපාරයක් කොහොමද හරියට කල්මනාකරණය කරන්න කියලා ඉගෙන ගන්න. එතනදී ඊට පස්සේ කොහම වුණත් පොඩි කාලේ ඉඳලා මගේ හිතේ ඒ තිබ්බ අදිස්ථානය මං කවදාහරි දවසක ව්‍යවසායකයෙක් වෙනවයි කියන එක, ඒ ඉදිරි ගමන මගේ ආත්ම ශක්තිය නිර්මාණශීලීකම ඒ හැම දෙයක්ම ඉවහල් වුණා මං ව්‍යවසායකයෙක් වෙනවයි කියන එක එතනදී මට ඇත්තටම ඒක රිස්ක් එකක් කියලා හිතුන්නේ නැහැ. මොකද මම හරි කොන්ෆිඩන්ට් වෙලා මං එළියට ආවේ. ඒක ඒ සහ ඒකට තව හේතු තිබ්බා. ඒක තමයි හේතුව තමයි මගේ කාලයේ කල්මනාකරණය කරගන්න මවක් හැටියට බිනදක් හැටියට වර්ක් ලයිෆ් බැලන්ස් ඒ කියන්නේ මේ ෆැමිලි එක බැලන්ස් කරගෙන ඉස්සරහට යන්න ගෑණියකට ඒක අත්‍යවශ්‍යයි. පවුලක් කඩාගෙන ඉස්සරහට බිස්නස් එකක් කරලා වැඩක් නැහැ. හැම දෙයක්ම සමබරව තියෙන්න ඕනේ. ඉතින් ඒක හින්දා ඒ හැම දෙයකටම ඒ තීරණේ ඉවහල් වුණා. සහ අනිත් එක තමයි මං හැමදාමත් හිතුවේ අපිට වගකීමක් ඇති පුරවැසියෝ හැටියට අපිට සමාජ මෙහෙවරක් කරන්න තියෙනවා. එතකොට මම තව කෙනෙක්ට වැඩ කරන්නේ නැතුව මගේ ව්‍යාපාරයක් කරගෙන ගියොත් එහෙම මට පුළුවන් රැකියා අවස්ථා බිහි කරලා දෙන්න. තව පුළුවන් මට ඔය ප්‍රසන්න කිව්වා වගේ ශුද්ධ ඒ කියන්නේ මයික්‍රෝ ලෙවල් එකේ තව ව්‍යවසායකයන් බිහි කරන්න අවස්ථාවල් හදලා දෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම කරුණුකාරණා හිතේ තියාගෙන තමයි මම ඇත්තටම මගේ දෙයක් කරනවායි කියන එක පොඩි කාලේ ඉඳලම මගේ ඔළුවේ එක තිබ්බ දේ. සහ මේ ගමන තනියම ආව ගමනක් නෙවෙයි. සෑහෙන්න අභියෝග තිබ්බා. මට සෑහෙන්න කට්ටිය උදව්ත් කරා. මගේ අම්මා තාත්තා මගේ නම් මම දන්නවා. ඒ කටුක අත්දැකීම් වින්ද නිසා තමයි ඔබ හැම ශක්තිමත් කාන්තාවක් විදිහට අද අපේ මේ රූපණී ඉස්සරහා ඉන්නේ කියලා මට දැනෙනවා. ප්‍රසන්න මහත්මයා මම ඔබෙන් අහන්න කැමතියි. දැන් මේක බලාගෙන ඉන්නේ බොහෝ විට මව්වරු ගෘහණියෝ තනියෙන් ගෙදර ඉන්න කාන්තාවෝ. දැන් මෙවැනි කෙනෙක්ට හිතුනොත් මමත් මේ අඩිය තියෙන ඉස්සරහට කියලා කොහොමද ඔබත් එක්ක එකතු වෙන්නේ? මොකද්ද මම මුලින්ම තියන්න ඕනේ පියවර ගන්න ඕනේ පියවර? මං කියන්නේ අපිට වාණිජ මණ්ඩලයකට උදව් කියලා පුළුවන්. ඊට කලින් තමන් තීරණයක් කරගන්න ඕනේ මොනවද කරන්න කියලා. ගෘහණියක් හරි කාන්තාවක් හරි මොකද ඒ ගෘහණියට හරි කාන්තාවට හරි ඉස්සෙල්ලම දැන් ඇත්තටම ලංකාවේ ගත්තොත් එහෙම මේ ශුද්ධ ව්‍යාපාර ගොඩක් ගෘහණිය කරනවා. හැබැයි අපේ මේ දත්තවල ඒව නැහැ. මොකද ඒව රෙජිස්ටර් වෙලා නැහැ ගොඩක් වෙලාවට. ගෘහයේ ඉඳගෙන එක එක විදියට පොඩි පොඩි කර්මාන්ත දේවල් කරනවා. මොකද ඒ දත්ත නැහැ. නමුත් ඒක ඊළඟ තලයට ගෙනියන්නේ කොහොමද? අන්න ඒ වෙලාවේදී අපිට එන්න පුළුවන්. අපේ සමාජිකයත් උනොත් ඉතින් අපිට පුළුවන් අපේ සමාජිකයන්ට තියෙන සමාජිකත්වය ගන්න අපිට අපේට ලියන්න පුළුවන් ඒ සම්බන්ධව තොරතුරු ටික අපි දෙන්න. කොළඹ වාණිජ මණ්ඩලය www.ccc.lk එකට ගියොත් එහෙම විස්තර ටික ඔක්කොම අරගන්න පුළුවන් ඒකේ තියෙන. අපිට එතකොට ඒ ඊළඟ තලයට යන්න අපි එතකොට යාළුවන්ට නොලෙජ් එක ඒ කියන්නේ දැනුම ලබා දෙනවා. ඊට පස්සේ ඊට අමතරව අපි මාකට් එක ඒ කියන්නේ මොනවද කරන්න ඕන කොහෙටද මේ විකුණන්න ඕන කියන ඒ දේවල් ඒ සම්බන්ධනවා. ඊළඟට පිටරටවල් සමග තියෙන සම්බන්ධතා ඔය දේවල් අපිට පුළුවන් අපේ තියෙන ප්‍රෝග්‍රෑම්ස් ඇතුලේ එයාලට ලබා දෙන්න. හොඳයි, වෙබ් අඩවිය නැවතත් කිමු. www.ccc.lk හොඳයි, www.ccc.lk කියන වෙබ් අඩවියට පිවිසෙන ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්, යාවත්කාලීන වෙන්න පුළුවන්.
හොඳයි අපිට කාල වේලාව අපි නොහිතූ තරම් ඉක්මනට ගෙවි ගියා මොකද වටිනා කතා බහක් කර කර හිටියේ බොහොම ස්තුතියි කොළඹ වාණිජ මණ්ඩලයේ ගරු සභාපතිතුමා ඒකම් තුමිය සහ බණ්ඩාරනායක තුමා තමයි අපිත් එක්ක මේ කතා බහට එකතු වෙන්නේ ඔබ හැම දිනාටම ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා කියලා අපි සුමු ප්‍රාර්ථනා කරනවා අයවා අයවා හොඳයි හිතවතුනි කාල වේලාව කියන්නේ අල්ලලා නවත්ත ගන්න පුළුවන් දෙයක් නෙමෙයි ගෙවි ගිය මිනිත්තුව කවදාවත් ආයි නැවත ජීවිතයට එන්නේ නැහැ ඒ නිසා ගෙවෙන හැම මොහොතක්ම පළදායි ලෙස ගෙවන්න ඔබට වර්ම වාසනාව ලැබේවා කියලා සුබ ප්‍රාර්ථනාවත් එක්ක අපි අද දවසේ සිකුරාදා අනුගත වෙනින් සමු ගන්නවා ලබන සඳා නැවත මොන කෙන බලාපොරොත්තු වෙයි අයිබෝන් ගිහින් එන්න